අපි දැන් පටන් ගන්න හදන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ තියෙන විශේෂිතම කොටසක් වෙත චලිතය මාතෘකාව. හරිද? මේක හැම පාඩමකටම හැම කොටසකටම ඉතා වැදගත් වෙනවා. අපි බලමු චලිතය කියන කොටසද අපි කොහොමද සෙට් වෙන්නේ කියලා. චලනයක්. චලනයක් කියන්නේ මොකක්ද? වස්තුවක් නිශ්චලව තිබිලා එයා එතන ඉඳන් තව කොහෙට හරි යනවා නම් පිහිටීම වෙනස් කරගෙන පිහිටීම වෙනස් කර ගන්නවා නම් දැන් මෙහෙම පාරක් තියෙනවා දැන් වාහනයක් තියෙනවා මේ වාහනේ හැමදාම මෙතන නම් තියෙන්නේ අපි කියන්නේ ඒක නිශ්චල වස්තුවක් එයා කොහෙවත් යන්නේ නැහැ හරි එයා දැන් මොනවා හරි විදිහකට එයාගේ පිහිටීම වෙනස් කරා කවදා හරි දවසක මෙතෙන්ට ආව කියලා හිතන්නම්. දරයා මොකද්ද කරේ? මෙයාගේ පිහිටීම මෙතෙන්ට වෙනස් කරගත්තා. පිහිටීම මෙතෙන්ට වෙනස් කරගත්තා. අන්න ඒකට අපි කියනවා චලිතයක් කියලා. හරිද? ඒතර මෙයාට මෙතෙන් ඉඳන් මෙතෙන්ට යන්න ක්‍රම ගොඩක් තියෙනවා. වේගෙන් යන්න පුළුවන්, හිමීට යන්න පුළුවන්, ඒකාකාර වේගෙන් යන්න පුළුවන්, නැත්නම් තොරණයෙන් යන්න පුළුවන්, මන්දණයෙන් යන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ එක එක විදිහට මෙයාට මෙතන ඉඳන් මෙතෙන්ට යන්න පුළුවන්. අන්නේ යන්න පුළුවන් ක්‍රම මොනවාද මොනවාද යගේ තියෙන විශේෂතා ඒව ගැන කතා කරන එක තමයි චලිතයේ කොටසදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද ඒකද අපිට එක එක වචන එහෙම වුණා වෙනවා ඒ වචන අපි මුලින් අඳුනා ගන්නවා මෙන්න මේකෙන් කියන්නේ මෙන්න මේක මේකෙන් කියන්නේ මේක කියලා ඊට පස්සේ ඒ ඒ දේවල් වල සම්බන්ධතා අපි පිළිවෙලට ඉගෙන ගන්නවා ප්‍රස්තාරත් භාවිතා කරගෙන හරිද දැන් මාතෘකාව චලිතය චලිතය වස්තුවක් කාලයත් සමග එදැයි නෝට් එක ලියන්න වස්තුවක් කාලයත් සමග පිහිටීම වෙනස් කරගන්නේ නම් වස්තුවක් කාලය සමග පිහිටීම වෙනස් කරගන්නේ නම් එම වස්තුව චලිතවන්නේයයි කියනු ලැබේ. එම වස්තුව චලිතවන්නේයයි කියනු ලැබේ. වස්තුව කාලයත් සමග පිහිටීම වෙනස් කරගන්නේ නම් එය චලිතවන්නේයයි කියනු ලැබේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා විශේෂිත පද කිහිපයක් අඳුරගන්න. මෙතන මෙතන ඉඳන් මෙතෙන්ට තමයි මේ වස්තුව යන්නේ. අපි ගාව මෙතන ලක්ෂ්‍ය A, මෙතන ලක්ෂ්‍ය B කියන. හරි? මම මේක මේ උඩින් බලන විදිහට අඳින්න. උඩින් බලන විදිහට අඳින්න. හරි? මෙන්න A කියන ලක්ෂ්‍යයක් තියෙනවා. මෙන්න B කියන ලක්ෂ්‍යයක් තියෙනවා. අර වස්තුව නැත්තම් අපි තු පුද්ගලයෙක් ඉන්නවාගේ. මෙන්න මේ පුද්ගලයාට මෙතෙන්ට යන්න ඕන. මෙතෙන්ට යන්න ඕන. विशेषित पार සරල රේඛාවක් ඇන්දොත් අන්නේ පාර විශේෂයි මොකද මෙන්න මේ AB අතර තියෙන්න පුළුවන් කෙටිම දුර අඩුම දුර තමයි මෙන්න මේ සරල රේඛාව දිගේ තියෙන්නේ අනිත් හැම පාරක්ම මීට වඩා පොඩ්ඩක් හරි ලොකුයි පොඩ්ඩක් හරි දිගයි තේරුණාද එතකොට මෙතන AB අතර තියෙන කෙටිම දුර AB අතර තියෙන කෙටිම දුර තමයි මෙන්න මේක එතකොට අනිත් හැම එකක්ම වේග මේ දුර වෙනස් වෙනවා මේ පාරට සම්බන්ධ. මේකට වඩා අනිවාර්යයෙන්ම වැඩි. ඒතර A සහ B ලක්ෂ දෙක අතර මේ පුද්ගලයාට චලනය වෙන්න ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි එයාට මේ වෙනින් පාරක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් AB අතර තියෙන කෙටිම දුර අඩුම පාරේ යන්නත් පුළුවන්. හරිද? දුර අඩුම පාරේ යන්නත්
එතන අපි කියනවා මෙන්න මෙහෙම එතන වචන දෙකක් තියෙනවා එකක් තමයි AB අතර නැත්නම් අදාළ ලක්ෂ දෙක අතර කෙටිම දුර කියන්නේ මේ පාරේ දුරනේ කෙටිම දුරට අපි නමක් කියනවා විස්ථාපනය යම් ලක්ෂ දෙකක් අතර කෙටිම දුරට අපි කියනවා විස්ථාපනය කියලා ඒ නමක් හරි ඒ දුරට කියන නම ඒක අපි දුර කියලා කියන්නේ නැහැ ඒක විශේෂ අවස්ථාවක් ඇයි ඒ ලක්ෂ දෙක අතර කෙටිම දුර විස්ථාපනය කෙටිම දුර ඊට පස්සේ මෙයා මේ පාරෙන් යනවා නම් ඊට වඩා වැඩි මේ පාරෙන් යනවා නම් ඊට වඩා වැඩි මේ පාරෙන් යනවා නම් ඊට වඩා වැඩි එහෙනම් එයා කෙටිම දුරේ චලනය වෙන්නේ නැත්නම් එයා චලනය වෙන ඕනම පතයක දිගට අපි කියනවා නිකන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ දුර දුර හරිද එතකොට අපි හිතමු මෙන්න මේක මේ පාර 10 මීටර දිගයි මේක අපි හිතමු 11 මීටර මේක 13 මීටර මේ පාර 15 මීටර කියලා එතකොට AB අතර විස්ථාපනය කීයද AB අතර කෙටිම පාරේ දුර හෙවත් විස්ථාපනය කීයද 10 මීටර 10 මීටර එතකොට මේ පාරේ AB අතර මේ පාරේ දුර 15 මීටර. ඒ පාරට විස්ථාපනයක් තියනවද? නැහැ. විස්ථාපනය තමයි මේ. 10 මීටර. ඉතින් මේ පොත්ගලට මෙහෙම 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 ගිහිල්ලත් මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි 15 මීටර යන්න ඕන. ඊට වඩා අඩු පාරක් තියව 10 මීටර. මේක ගියොත් එහෙම යා 11 මීටර. ඉතින් මේකට වඩා මේක වැඩි. එහෙනම් මෙයා ගෙවන්න ඕන දුර 11 මීටර. මේක 13 මීටර. ඒ බී අතර කෙටිම දුර 10 මීටර. ඒක වෙනස් වෙනවද? ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙයා මේ පාරෙන් ගියොත් 15 මීටර, මේ පාරෙන් ගියොත් 11 මීටර, මේ පාරෙන් ගියොත් 13 මීටර. එහෙනම් දුර වෙනස් වෙනව නේද පාරත් එක්ක? මේකෙන් ගියොත් 15යි, මේකෙන් ගියොත් 10යි, මේකෙන් ගියොත් 13යි. දුර පාරත් එක්ක වෙනස් වෙනවා. දුර පාරත් එක්ක වෙනස් වෙනවා. අපිට කියන්න පුළුවන් දුර කියන රාශිය ගමන් ගන්නා පතය මත, ඒ කියන්නේ පාර මත වෙනස් වෙනවා. පාර මත වෙනස් වෙනවා. හැබැයි විස්ථාපනේ, මම විස්ථාපනය කරනවා කියන්නේ එකම එක පාරයි. මෙන්න මේ පාර විතරයි. මේ AB ලක්ෂ දෙක සරල රේඛාවකින් යා කරා. අන්න ඒකේ විතරයි මෙයාට යන්න පුළුවන් අඩුම දුර ඕන. ඒක වෙනස් වෙනවද? නැහැ. මෙයා අද ගියත් මෙතන 10 මීටර, හෙට ගියත් මෙතන 10 මීටර තමයි. මොන විස්ථාපනේ පතේ මත රඳා පවතිනවද? නෑ ඒක පතේන්නේ තියෙන. ඒක හරියට මෙහෙමයි. ආයතන ඔය ගෙදර ඉඳන් යනවා මාතර කියලා. කොහෙ ටවුන් එකකට යනවා කියලා. හරිද? එතකොට බස් එක යන්නේ නැත්නම් ඔයා යන්නේ ඒ අදාළ ලක්ෂ දෙක අතර කෙටිම දුරේද නැත්නම් පාරේද යන්නේ? නේ වංගු තියෙන හැම පාරකද යන්නේ? වංගු තියෙන පාරක නේ යන්නේ. එතකොට දැන් ඔයාගේ ගෙදර ඉඳන් ඔයාට යන්න ඕන තැනට ඉරක් ඇන්දොත් ඔයාට නේ ගෙවල් ලුඩින් එහෙම තමයි යන්නේ. එහෙම යනවද? එහෙම යන්නේ නැහැ. එහෙනම් ඔයාලා විස්ථාපනය නෙමෙයි කරන්නේ දුර. කියන්නේ පාර දිගේ තමයි යන්නේ දුර. අතර පාර වෙනස් කරොත් අර දුර වෙනස් වෙනවා. පාර වෙනස් කරොත් දුර වෙනස් වෙනවා. හරි. ඔයාලා කොළඹ යන්න ඕන කියලා හිතන්නකෝ. ඉතින් ඔයාලා ගාලු පාර යන්නත් පුළුවන්. හයිවේ එක යන්නත් පුළුවන්. කෝච්චිය යන්නත් පුළුවන්. ඒ පාරවල් තුනේ දුරවල් මොකද? දුරවල් වෙනස් වෙනවා. පාර මත දුර රඳාපවතී. අපේ විස්ථාපනේ මාතර ඉඳන් කොළඹට ඉලක්ක ඇඳලා ඒ ඉරේ චලනය වෙනවා. එහෙම යන්න පුළුවන්ද? පුළුවන්. ප්ලේන් එකකින් වගේ යනවා. එහෙම වුණොත් ඒකේ දුර වෙනස් වෙවද? නෑ. ඔයා ගියත් එකයි. වෙන කවුරු හරි ගියත් ඒ දුර වෙනස් වෙන්නේ නෑ. ඒකට අපි කියනවා විස්ථාපනය. එහෙනම් යම් ලක්ෂ දෙකක් අතර කෙටිම දුර විස්ථාපනය ලෙස විස්ථාපනය ලෙස හැඳින්වේ. හරිද? යම් ලක්ෂයක් අතර කෙටිම දුර විස්ථාපනය ලෙස හැඳින්වේ. එය පතය මත රඳා अनित दूर खेल के निकम दूर खेल के ने लक्ष देखा तीन दिग लक्ष देखा केटी मधुर नवन ओण मेगा एक पाते मतर पावते नोट चलते संबंध राशि चलते संबंध राशि චලිතය සම්බන්ධ රාශීන් කිහිපයක් හඳුනා ගනිමු. චලිතය සම්බන්ධ රාශීන් කිහිපයක් හඳුනා ගනිමු. හරි.
දැන් පළවෙනි තරු ලකුණ දුර. පළවෙනි තරු ලකුණ දුර. දැන් අපිට දුර කියලා ගන්න පුළුවන් මෙන්න මෙයා කාලයත් එක්ක සිද්ධ කරන වෙනස. දැන් අපි ලියනකොට පොඩ්ඩක් පිළිවෙලට ලියන්න ඕන. කාලයත් එක්ක සිද්ධ කරන වෙනස. හිතන්න මෙයා t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා t සමානයි 10 මෙතෙන්ට ආවා කියලා. හරිද? ඒක සිද්ධ කරන පාර මේක නම් මෙයා ගියේ මේක නම් ඒතර දුර කියන්නේ මේක. එයා ගියේ මේක නම් මේක තමයි 13 මීටර එයාගේ දුර. මේක නම් 10 මීටර. මේක නම් 15 මීටර. හරිද? කියන්නේ වස්තුවක් කාලය සමග පිහිටීමේ සිදු කරන වෙනසට අපි කියන දුර කියලා. ඒතර ඒකේ විශේෂ අවස්ථාවක් තමයි විස්ථාපණය කියන්නේ. මේ එයා එයා චලිත වන ලක්ෂ දෙක අතර කෙටිම දුරේ නම් එයා යන්නේ. ඒකට අපි කියන විස්ථාපණය. දැන් දුර දුර කියන එක යටතේ ලියන්න වස්තුවක් වස්තුවක් පිහිටීමේ සිදු කරන වෙනස්වීම පිහිටීමේ සිදු කරන වෙනස්වීම වස්තුවක් කාලය සමග වස්තුවක් කාලය සමග පිහිටීමේ සිදු කරන වෙනස්වීම දුර ලෙස හැඳින්වේ වස්තුවක් කාලය සමග පිහිටීමේ සිදු කරන වෙනස්වීම දුර ලෙස හැඳින්වේ දුර මයිනස් 6 මොනවාද මීටර් හරිද එය මීටර් මගින් මනිනු ලැබේ එය මීටර් මගින් මනිනු ලැබේ ඊළඟ තරුව විස්ථාපනය හරිද විස්ථාපනය කියන්නේ අමුතු එකක් නෙවෙයි අර චලනය වන වස්තුව නැත්තම් පුද්ගලයා යන්න බලාපොරොත්තු වෙන තැනට තියෙන කෙටිම දුරට අපි කියනවා විස්ථාපනය කියලා මෙයා යන්න බලාපොරොත්තු වෙන්නේ මෙයා පිහිටීම වෙනස් කරන්නේ A සිට B දක්වා නම් ඒ අතර තියෙන කෙටිම දුර මෙන්න මේ සරල රේඛාවේ දුරට අපි කියනවා විස්ථාපනය කියලා එයා යන්නේ මේ පාරේ නම් එයා විස්ථාපනය වෙලා නැහැ. එයා නිකන් මේ පාර දිගේ ගිහින්. එයා පිහිටීම වෙනස් කරලා දින්නේ මේ පාරේ. මේකේ ගියොත් එයා පිහිටීම වෙනස් කරලා දින්නේ මේ පාරේ. මේකේ ගියොත් එයා පිහිටීම වෙනස් කරලා දින්නේ මේ පාරේ. මේකේ ගියොත් එයා කෙටිම දුරේ ගිහිල්ලා. එතකොට ඒ කෙටිම දුරට කියන නමක් තමයි විස්ථාපනය කියලා කියන්නේ. හරිද? ඊළඟ තරු ලකුණ විස්ථාපනය. හරිද? වස්තුව චලනය වනු ලබන වස්තුව චලනය වන වනු ලබන ස්ථාන දෙක අතර කෙටිම දුර වස්තුව චලනය වනු ලබන ස්ථාන දෙක අතර කෙටිම දුර ස්ථාන දෙක අතර කෙටිම දුර විස්ථාපනය ලෙස හඳුන්වයි විස්ථාපනය ලෙස හඳුන්වයි එයද මීටර් මගින් මනිනු ලැබේ. ඒක දුරක්නේ. ඒක දුරක්. එතකොට ඒක මනින්නේ මීටර් වලින්. හරිද නේද? විස්ථාපනය ලෙස හඳුන්වනවා. හරිද? ඒක හරියට දැනගත්තා. ඊට පස්සේ ඔයා මේ රූපය අඳින්නවා. එතන AB අපි ගමු මේක. මේ මැදට දාමු අපි අකුරක්. හරිද? අකුරක් දානවා. ඔන්නෑ. අපි මේක පැත්තකින් ලියාගමු. AB අතර කෙටිම දුර හරි ආ විස්ථාපන දෙල යන එය මේ ලියපු එකටම ලියන්න විස්ථාපනයේට එය පතය මත රඳා නොපවති එය පතය මත රඳා නොපවති විස්ථාපනය පතය මත රඳා නොපවති ඊට පස්සේ මේ රූපය අඳින්න ඕන. A සහ B
ඒ සිට B දක්වා මෙයාට චලනය වෙන්න ඕන. එයාට යන්න පුළුවන් පාරවල් හතරක් මම මෙතන අදලා තියෙනවා. එකක් AB අතර කෙටිම දුර, කෙටිම පාර, ළඟම පාර, සරල රේඛීය මාර්ගය. සහ මෙහෙම යන්නත් පුළුවන්, මෙහෙම යන්නත් පුළුවන්, මෙහෙම යන්නත් පුළුවන්. එයා මේ පාරේ ගියොත් එයාට 15 මීටර් දුරක් යන්න වෙනවා. මේ පාරේ ගියොත් 11 මීටර්, මේ පාරේ ගියොත් 13 මීටර්, මේ පාරේ ගියොත් 10 මීටර්. එතකොට අඩුම දුර එනකොට අපි කියනවා ඒකට විස්ථාපනය කියලා. අනිත් ඒවා සාමාන්‍ය විදිහටම දුර කියලාම තමයි හඳුන්වන්නේ. හරිද? එතකොට AB අතර කෙටිම දුර. මේ රූපය අඳ ගන්න ඕනේ. හරි, වීඩියෝ එක නවත්තලා මේ රූපය අඳ ගන්න. හරි? ඊට පස්සේ මේ රූපෙට යටින් ලියන්න. දැන් බලන්න දුර මේ පාරේ ගියොත් 15 මීටර්, මේක ගියොත් 11 මීටර්, මේක ගියොත් 13 මීටර්. ලියන්න එක වෙන පාඩ පෑනකින්. දුර දුර පතය මත රඳා පවතී. දුර පතය මත රඳා පවතී. හරි? දුර පතය මත රඳා පවතී. හරි. ඊට පස්සේ අපි ඊළඟ කරුණ වලට යන්න කලින් අපි දුර සහ විස්ථාපනය තව ටිකක් පැහැදිලි කරගමු. ලියන්න නෝට් එක තරු දාන්න නැතුව නිකන් ලියන්න. A capital A A වස්තුවේ චලිතය පහත දැක්වේ. A වස්තුවේ චලිතය පහත දැක්වේ. මම යන්නේ පාර. හරිද? මේ පාර මේ යන්නේ. හරිද? එතන වෙන මම මේක කැලිය වලට වෙන් කර ගන්නවා. පිටම හතරක් ඇති. හරිද? එතන මෙතන 1 මීටර්, මෙතනත් 1 මීටර්, මෙතනත් 1 මීටර්, මෙතනත් 1 මීටර්. ඒ කියන්නේ මෙන්න මේ දුර 1 මීටර්. මේ දුර 1 මීටර්. මේ දුර 1 මීටර්. මේ දුර 1 මීටර්. හරි? වස්තුව ඒ මම මෙතන දාන්නම් සිම්පල් ඒ, සිම්පල් බී, සිම්පල් සී, සිම්පල් ඩී. ඒ තියෙන්නේ පතේ ලක්ෂ. හරිද? මේ මෙතෙන්ට කියමු අපි A කියලා. මෙතෙන්ට B, මෙතෙන්ට C, මෙතෙන්ට D. දැන් මෙන්න මේ වස්තුව T සමානයි බිංදුවේ. මෙතන T සමානයි මෙතන T1, මෙතන T2, මෙතන T3, මෙතන T4. හරිද? අන්න බලන්න මේ වස්තුව මෙන්න මෙහෙම යනවා දැන්. මේ වස්තුව මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යනවා. මෙන්න මෙහෙම යන්න කල්පනා. හරිද? මෙහෙන් මෙහෙම ගිහිල්ලා ආයිම මෙතනින් හැරිලා. ඔහොම හැරිලා ආයි ඒ පාරෙම ආපස්සට මෙහෙට එන්න හදන්නේ. එතන මම කිව්වේ මේ පාර දිගේ මේම ගිහිල්ලා ආයි මෙහෙම එන්න හදන්නේ. ඔයාලා කඩේ ගිහිල්ලා ගෙදර එනවා වගේ. කඩේ ගාවට යනවා ආයි ගෙදර එනවා. කඩේ ගාවට යනවා ආයි ගෙදර එනවා. මේ පාරේ තියෙන තැන් තුනක් තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරි. මේම ගිහිල්ලා මෙහෙම එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගමු මෙහෙම. එතන මෙයා මෙහෙම මෙහෙම වෙනකොට ඔන්න බලන්න. දැන් ඔයා ඊතන 12ට ගියා කියලා. 12යි 5යි, 12යි 10යි. 12යි 15යි 12යි 20යි. ආයි ඔයා කඩේ ගිහිල්ලා හැරිලා එනකොට මෙතන 12යි 15ද? මෙතන 12යි 10ද? වෙලාව අනිත් පැත්තට යනවද? නෑ. 12යි 20 නම් 12යි 30යි, 40යි, 35යි, 40යි, 45යි. ඒවනේ වෙලාව යනවා. හරිද? පාරේ හැරිලා එනවා. ගෙදරට මෙනවා තමයි හැම වෙලාව ගත වෙනවා. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒතර මෙතෙන්ට එනකොට ආයිමත් T3 නෙමෙයි T5. කාලය වෙනස් වෙනවනේ. මෙතෙන්ට එනකොට T6, මෙතනට T හත කාලයක වෙලාව මේ ඔරලෝසුවේ වෙලා මෙතන රටී හට වෙලා වෙනස් වෙනවා. හරි. අන බලන්න මම කියන්න T1 වෙනකොට T1 අවස්ථාව වෙනකොට මෙයා මෙතෙන්ට එනකොට මෙන්න මේ වස්තුව දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා A කියන තැනට ඇවිල්ලා. හරිද? T1 වෙනකොට එයාගේ දුර කීයද? එයාගේ දුර කීයද? එයා ගියපු දුර කීයද? 1 මීටර්. එයා මීටරයක් ගිහිල්ලා.
මේක සරල රේඛාවක් නේ. මේ සරල රේඛාවක්. එතකොට ඒ මෙතන බිංදුව සහ ඒ ලක්ෂ්‍ය අතර කෙටිම දුරත් 1 මීටර තමයි. එතකොට මේක සරල රේඛීය මාර්ගයක්. හරි. සරල රේඛීය මාර්ගය. හරිද? සරල රේඛීය මාර්ගය නම් ඒකේ ලක්ෂ්‍ය අතර විස්ථාපනය කියන්නේ තේ පාර උඩම තමයි ඒක තියෙන්නේ. හරි? අය වෙනස් වෙන එක මේ වගේ පාර. මෙබී මේක කොහොමද තියෙන්නේ? තර මෙතනත් කෙටිම දුර කියන්නේ 1 මීටර තමයි. 1 මීටර. 1 මීටර කොහොමද? හරි. අපි දුර කීයද බලමු. T වන විට දුර කීයද? 1 මීටර. විස්ථාපනය ඒකත් 1 මීටර. මේ දෙක අතර කෙටිම දුර කියන්නේ 1 මීටර. එයා මෙතෙන්ට ගිහින් තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. කෙටිම දුර 1 මීටර. ඉතල T සමා T2 අවස්ථාව මෙතන දුර කීයද? 1 මීටර 1 මීටර 2 මීටර. එයා මීටර දෙකක් ගිහිල්ලා. ඊළඟ විස්ථාපනය. විස්ථාපනයත් 2 මීටර. AB අතර කෙටි මේ මේ බිංදුව B අතර බිංදුව B අතර කෙටිම දුර කියන්නේ 2 මීටරයි. මේක සරල රේඛාවක් නිසා. හරිද? T3 අවස්ථාව. T3 වෙනකොට මේක 3 මීටර. දුර 3 මීටර, විස්ථාපනයත් 3 මීටර. අපි T4 වලට T4 අවස්ථාවේදී දුර කියන්නේ 1 මීටර, 2 මීටර, 3 මීටර, 4 මීටර. දුර කියන්නේ 4 මීටර. විස්ථාපනය කියන්නේ කීයද? ඒත් 4 මීටර්. ඔන්න ඊළඟට වැඩේ T5. දැන් ඔයා කඩේ ගාවට ගියා. ගිහිල්ලා දැන් ආයෙ එනවා. කොතෙන්ද ඇවිල්ලා? මෙතෙන්ට ඇවිල්ලා. ඔයාගේ දැන් ඔයා දැන් ඉන්නේ මෙතන. පටන් ගත්තේ මෙතන. හරි? ඔයා ඉන්නේ මෙතන. හැබැයි ඔයා මේ 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 5යි 4යි මීටර් ගිහිල්ලා තව මීටරයක් පිටිපස්සට ඇවිල්ලා. මේ මේම ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා. ඒතර ඔයාගේම දුර කීයද? ආ මෙතෙන්ට 4 මීටර ගියා. එතන ඉඳන් මෙතෙන්ට තව 1 මීටරයක් ආවා. එහෙනම් ඔක්කොම දුර කීයද? 5 මීටර. දුර සමානයි 5 මීටර. දුර අඩු වෙන්නේ නැහැ නේද? හරි. දුර මේ මේම ගිහලා කඩේ ගාවට ගිහලා ආයෙමත් මෙතෙන්ට එනවා. එතන මීටර 4යි මේ මීටරේ මීටර 5යි. හැබැයි විස්ථාපනය. ඔයා දැන් නැවතිලා ඉන්නේ මෙතන. මෙතන සහ පටන් ගත්තු තැන අතර ඉරක් ඇන්දොත් ඒ ඉරේ දිග කියන්නේ 5 මීටරද නැත්නම් 1යි 2යි 3යි මීටරද? 3 මීටර. ආරම්භක ලක්ෂ්‍යය සහ අවසන් ලක්ෂ්‍යය ඔයා දැන් ඉන්නේ මෙතන. ඔයා නැවතිලා ඉන්නේ මෙතන. පටන් ගත්තේ මෙතනින්. ඔයා කොහේ ගියත් සරල රේඛාවක් ඇන්දොත් ඒකේ දිග කියන්නේ 1 මීටර, 2 මීටර, 3 මීටර. එහෙනම් විස්ථාපනය කියද 3 මීටර. ඒක තේරුණාද? ඔතන තමයි අපි දැනගන්න ඕන දේ. ඒතර විස්ථාපනය අඩු වෙනවා කියන්නේ එයා හැරිලා ඇවිල්ලා නේද? තාම විස්ථාපනයේ ඍණ වෙලා නැහැ. දන දන කියන්නේ මෙන්න මේ පැත්ත අපි චලිතය පටන් ගත්ත පැත්ත දන කියලා අපි හිතනවා. හරි. අපි චලිතය පටන් ගත්ත පැත්ත කියන්නේ මෙන්න මේ පැත්තට ගියොත් දන. අපි මෙහෙ ගියොත් දන. පටන් ගත්තේ මෙතනින්. ඒතර එතනින් මේ පැත්තට ගියොත් ඍණ. ආපස්සට ගිහිල්ලා කියලා අපි හිතනවා. හරි. ඒතර තාමත් මෙයා ඉන්නේ මෙහෙ. තාමත් මෙයා ඉන්නේ මේ පැත්තේ. එහෙනම් දන. උත්තරේ දන නෑ අපි. අట్లాගේ නෑ. එතන විස්ථාපනය එන්නේ නඩු වෙනවා. දුර දුර වෙන්නේ. අපි ලනු T6. T6 කියන්නේ මෙතන. ඔයා මේම 1 2 3 4ක් ගිහිල්ලා ආපස්සට මීටර 2කුත් ඇවිල්ලා. එහෙනම් ඔයා විදලා තියෙන කොච්චර දුරක්? 4යි 5යි 6යි මීටර. දුර කියන්නේ 6යි මීටර. විස්ථාපනය කියන්නේ කීයද? ඔයා ඉන්නේ දැන් මෙතන. පටන් ගත්තේ මෙතන. ඒ දෙක අතර ඇඳ ඉරක්. ඉරක් කියන්නේ සරල රේඛාවක්. ඒකේ දුර කීයද? 1යි 1යි 2යි. ලඟයි දුර කියද? දැන් ගෙදර ආව කියලා ඔයා ඇවිදලා නැද්ද? ඇවිදලා. ඔයා කඩේට ගින් ආවා. එහෙනම් ඔයා ඇවිදලා දෙන කොච්චරයි?
එක දෙක තුන හතර පහ හය හත අට. අටයි මීටර් විස්ථාපනය කියද? බින්දුවයි. ඒවා දැන් ඉන්නේ ගෙදර විස්ථාපනය. විස්ථාපනය අඩු වෙනවා කියන්නේ නැවත හැරිලා පැමිණීමක්. නැවත හැරිලා පැමිණීම. ද ප්‍රස්තාර දෙනකොට අපි මේක තව ටිකක් හොඳට විස්තර කරගන්න. මම මේ ඔයාලට දුර සහ විස්ථාපනය අතර සම්බන්ධතාවය දුන්නා. ඉතින් දැන් ඔයා ගෙදර පහු කරන් යනවාට දැන් ගෙදරින් හැරෙන්න අමතකලා මොකක් හරි වෙන කල්පනාවක් ඇවිල්ලා ඔයා තව මීටරයක් මෙන්න මේ පැත්තට යනවා. අපි හිතමු ඒක T9 කියලා. ඔයා තව මීටරයක් මෙහෙට යනවා. දැන් ඔයාගේ දුර කීයද? ඔයා වෙන කල්පනාවක් ඇවිල්ලා හරිද? අද යනවා ගේ පහු කරලා යනවා ගෙදර එන්නේ ගේ පහු කරලා යනවා සරලට එක අද්දි ගණිත පැත්ත. මෙතන දුර කීයද? 1 2 3 4 5 6 7 8 9. දුර කියන්නේ 9යි මීටර. දුර කියන්නේ 9යි මීටර. ඇවිදපු දුර ඒක ඉලක්කමක් 9යි මීටර. හරිද? අර විස්ථාපණය. විස්ථාපණය. ඔයාගේ පහු කරලා ගියලා ගේ පහු කරලා ගිහලා දැන් විස්ථාපනය ඉස්සරහනේ පටන් ගත්ත තැනේ දැන් අවසන් කරපු තැනටනේ. දැන් පටන් ගත්ත තැන දැන් මෙතන ගත්තොත් එහෙම විස්ථාපනය 1 මීටර් T1 ඔයා මෙතන මේ පැත්තට T2 මේ පැත්තට T3 මේ පැත්තට T4 යනකොට මේ පැත්තට T5ට ආවා. ඒත් ඔයා ආරම්භක ලක්ෂ්‍ය ඉඳලා අවසන් ලක්ෂ්‍ය මෙහෙම ඔයා මෙතෙන්ට ආවා. ආරම්භක ලක්ෂ්‍ය ඉඳලා අවසන් ලක්ෂ්‍ය දැන් මේ පැත්තට මෙතෙන්ට ආවා මේ පැත්තට මෙතන ඉඳලා දැන් මොකද වෙන්නේ? දැන් ඔයාලගේ විස්ථාපනය මේ පැත්තේ නේද? ආරම්භක ලක්ෂ්‍ය අවසන් ලක්ෂ්‍ය මෙහි තියෙනවා. ඒක මොනවද? ඍණ. එහෙනම් විස්ථාපනය කිද? ඍණ 1 මීටර. විස්ථාපනය ඍණ આવොත් හිටපු තැන පහු කරගෙන ගිහිල්ලා නේද? හිටපු තැන පහු කරගෙන ගිහිල්ලා ආරම්භක ලක්ෂ්‍ය පහු වෙලා ගිහින්. එතකොට විස්ථාපනය මොනවද වෙන්නේ? ඍණ වෙනවා. ආරම්භ ලක්ෂ්‍යයෙන් ඉස්සරහ නම් ඉන්නේ අපි සලකන දිශාවට නම් ඉන්නේ. ඒක දන ආයි හැරිලා එනකොට විස්ථාපනය අඩු වෙනවා. විස්ථාපනය ඍණ වුණොත් කියන්නේ එයා හිටපු තැන පටන් ගත්ත තැන පහු කරලා ආපස්සට ගිහින්. තේරුණාද? හරි. ආල මේ chart එක ඇඳ ගන්නවා. හරිද? මේ chart එක ඇඳ ගන්න. මේ තියෙන යාගේ ගමන් මාර්ගය මේ මේව ගිහිල්ලා මෙයා එන්න හදන්නේ. මේ පහු කරගෙන ගිහිල්ලා. හරි. මේ පැත්ත ධන දිශාව, මේක ධන දිශාව, මේක ඍණ දිශාව. දැන් මම ඔයාලට මේක පැහැදිලි කරානේ. ඔයාලා ඔයාලට තේරෙන විදිහට පැහැදිලි වෙච්ච විදිහට කැමති විදිහකට පොතේ අඳ ගන්න ඕනේ. හරිද? මේවම තියෙන්න ඕන කියලා නෑ. මේ දත්ත ටික ලකුණු කරලා ඔයාලා කැමති විදිහට අඳ ගන්න. හරි. අඳලි කරලා මෙන්න මේ ටික ලියා ගන්න ඕන. T1 වලද කියද, T2 වලද කියද, T3 වලද කියද මේ මේව මෙතෙන් රහල් ලියන්න ඕන. ඊට පස්සේ විස්තරය දෙන්න. හරි. වීඩියෝ එක නැවතුවා ලිව්වා. ඊට පස්සේ අපි පොඩක් විස්තරයෙන් ලෙමු. ඒගේ චලිතය අනුව ඒ D දක්වා චලිත වී නැවත හැරි O ලක්ෂයට පැමිණීමේදී දුර වැඩි වේ. නමුත් විස්ථාපනය වැඩි වී අඩු වේ. ඒ නැවත පැමිණ ඒ කැපිටල් ඒ නැවත පැමිණීමේදී ඕලක්ෂය පසු කර ගමන් කරයි නම් විස්ථාපනය ඍණවන නමුත් දුර සාමාන්‍ය පරිදි ධන අගයක් ගනී. දුර සාමාන්‍ය පරිදි ධන අගයක් ගනී.
හරිද? ඊළඟ පිළිගල යන විස්ථාපනයේ විස්ථාපනය සලකනියේ ආරම්භක ලක්ෂයේ සිට අවසන් ලක්ෂය දක්වා පවතින දිශාවටයි. දැන් මෙතන ඉඳලා මෙතෙන් ගියා කියලා හිතන්නකෝ. එතකොට විස්ථාපනයේ දිශාව වෙන්නේ O සිට A දක්වා. O සිට A දක්වා. O සිට A දක්වා මෙන්න මේ පැත්තට. විස්ථාපනයේ දිශාව आरंभ कर दें बेतन टेकिया के लिए था ना तो बड़ा ओ वाले दिला बेतन टेन आवश्यक लक्ष्य है तो रोज़ी तो ये दाखवा मिटे तो बेतन करते आरंभ का लक्ष्य है बेतन है आवश्यक लक्ष्य है बेतन है मिही दिशा हाँ मिस मगर दिल्ली भी है एक बात करना है और लेने में है विस्तापने दिशा वाले से साला करेंगे विस्तापने दिशा वाले से साला करेंगे आरंभ का लक्ष्य सीधे अवसान लक्ष्य පවතින දිශාවයි ආරම්භක ලක්ෂයේ සිට අවසන් ලක්ෂයට පවතින දිශාවයි හරිද එනම් විස්ථාපනය දෛශිකයකි